කොහොමද කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා අද අපි හදන්නේ ක්‍රීමිම ක්‍රීමි චිකන් සහ මෂ්රූම් පාස්තා එකක් හරිම ලේසි හදාගන්න ඒ වගේම පට්ට රසයි එහෙනම් කෙලින්ම වැඩේට බහිමු ඉස්සලාම වතුරෙන් පිරිච්ච සෝස් පෑන් එකකට ඔලිව් ඔයිල් පොඩ්ඩකුයි ලුණු පොඩ්ඩකුයි දාගෙන මේක රත් වෙන්න දෙන්න ඒ වතුර ටික බොයිල් වෙනකන් වෙනම සෝස් පෑන් එකකට ඔලිව් ඔයිල් මේස හැඳි දෙක තුනක් ඒ වගේම බටර් පොඩ්ඩකුයි රත් කරගන්න ඊට පස්සේ ඩයිස් කරගත්ත චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 500ක් මේකේ බැදගන්න ලුණුයි ගම්බීස් පොඩ්ඩකුත් මේකට එකතු කරගන්න හැබැයි වැඩිය දාන්න එපා අපිට පස්සේ මේව ඇඩ්ජස් කරගන්න පුළුවන් දැන් කුකුල් මස් ටික හොඳට බැදගන්න ඊට පස්සේ මේවා පාට වෙනකොට මේකට චොප් කරගත්ත ලුණු දෙකකුයි සුදු ලුණු බික් තුනකුයි මේකට එකතු කරගන්න ලුණු ටිකත් හොඳට සොෆ්ට් වුණාම අපි ඊළඟට එකතු කරගමු ස්ලයිස්ඩ් මෂ්රූම්ස් ග්‍රෑම් 400ක් ඕගොල්ලොන්ට ඕන හතු జాතියක් පාවිච්චි කරන්න පුළුවන් ඕගොල්ලොන්ගේ ටේස්ට් එක අනුව මේ වෙද්දී ඕගොල්ලොන්ගේ වතුර ටිකත් බොයිල් වෙන්න පටන් අරගෙන ඇති අපි ඒකට එකතු කරගමු පාස්තා ග්‍රෑම් 500ක් මෙතන මම පාවිච්චි කරන්නේ ලිංගුයිනි නමුත් ඕගොල්ලොන්ට ස්පෙගටි එහෙම නැත්නම් පෙන්නේ වගේ ඕනම පාස්තා එකක් පාවිච්චි කරන්න පුළුවන් පාස්තා එකටත් හොඳට තැම්බෙන්න ඉඩ දීලා අපි ඊළඟට අපේ මස් එකට කැලිමිරිස් තේ හැන්දක් එකතු කරගමු පොඩි කික් එකට මේ වෙද්දී චිකන් ටිකත් හොඳට බැදිලා ඇති ඒක නිසා අපි ඊළඟට එකතු කරගමු ඩබල් ක්‍රීම් එහෙම නැත්නම් ෆ්‍රෙෂ් ක්‍රීම් මිලිලීටර් 500ක් දැන් මේකේ ගින්දර අඩු කරගෙන හොඳට මිශ්‍ර කරගන්න අර බැදපු චිකන් එකේ ෆ්ලේවර් එකත් මේකට ට්‍රාන්ස්ෆර් කරගන්න පාස්තා එකත් රෙඩි වෙන්න ඔන්න මෙන්න තියෙද්දි අපේ චිකන් එකට ග්‍රේට් කරපු පාමසන් ග්‍රෑම් 150ක් එකතු කරගමු මේකත් හොඳට කලවම් කරගෙන ඕගොල්ලොන්ගේ ටේස්ට් එක අනුව ලුණුයි ගම්බරිස් වලිනුයි පොඩ්ඩක් සෝස් එක ඇඩ්ජස්ට් කරලා අපි ඊළඟට අපේ පාස්තා ටික ක්‍රීමි චිකන් සෝස් එකට ට්‍රාන්ස්ෆර් කරගමු. ඕගොල්ලොන්ට හිතෙනවා නම් සෝස් එක තික් වැඩි කියලා ඕගොල්ලොන්ගේ ප්‍රෙෆරන්ස් එක අනුව අර පාස්තා වතුරකින් පොඩ පොඩ එකතු කරගෙන සෝස් එක තුනි කරගන්න පුළුවන් ඕගොල්ලොන්ගේ කැමති ආකාරයට. මේ ටික හොඳට හාමු වුණාට පස්සේ හැම පාස්තා එකක්ම අර ක්‍රීමි සෝස් එකෙන් කෝට් වුණාම අපේ පාස්තා එක රෙඩි. දැන් මේකට චොප් කරගත්ත ෆ්‍රෙෂ් පාස්ලි ටිකක් එකතු කරගෙන උණු උණුවෙන්ම කට්ටියට සර්ව් කරමු. අමතක කරන්න එපා මේක තාම රස නැතිෙද්දි තව ග්‍රේට් කරපු පාමසන් චීස් ටිකකුත් උඩින් ඩස්ට් කරගෙන ෆ්ලේවර් හැවෙන් එකට යන්න ලෑස්ති වෙන්න. එහෙනම් මං හිතනවා ඔයගොල්ලෝ මේ සිම්පල් ඒ වගේම රසවත් රෙසිපි එකට කැමති වෙයි කියලා. ප්ලීස් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් නොටිෆිකේෂන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මාව Facebook එකේ Instagram එකේ ෆලෝ කරන්න. ඕගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් peace.